ජය දනංජය නම්බර 14 සමග ජන බලවේගයෙන් කළුතරින් මැති සබේට සුබ දැසනක් මම ප්‍රධාන පොලිස් පරීක්ෂක ගැමුණු ගුණරත්න ස්ථානාධිපති මල්ලතු හිරිපිටිය ගම්පා කොට්ටාෂයට ලොකු තර්ජනයක් වෙලා තිබිච්චි කොල්ලකෑම් රාජ්‍යයක සැකකරුවෙකු සැකරුවන් දෙදෙනෙකු අපිට අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණා ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කළේ අපේ උසස් නිලධාරීන් විසින් මේ සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ සැලසුම් ලබා දුන්නා ඒ සැලසුම් අනුගමනය කරමින් අපි විශේෂයෙන්ම මාර්ගබාධක යෙදවීමට කටයුතු කළා ඒ මාර්ගබාධක යෙදුවේ මේ කලාපයේ සිදු වෙච්ච අපරාධ රැල්ලේ පැටර්න් එක කියලා අපි හඳුන්වන්නේ ඒ රටාව අනුව ඒ රටාව හඳුනා ගැනීමේදී මේක රාත්‍රී කාලයේ සිදු වුණා මධ්‍යම රාත්‍රී 12න් පස්සේ ඉන් ඔවුන්ගේ පලා යාමේ කාරණාව සිද්ධ වෙලා තිබෙත් වාර්තා වූ අපරාධ අනුව අලුයම් ජාමේ මේ කාල සීමාවන් දෙකම ආවරණය කර ගනිමින් නිලධාරීන් සහෝදර පොලිස් වසම්බල නිලධාරීන් වැලිවේරිය දොම්පේ කිරිඳිවැල වශයෙන් උත් යොදවා ගනිමින් අපි මාර්ගබාධක යෙදුව අපේ විශේෂ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ඒ කටයුතු කරද්දී අපිට මේ පිළිබඳව තොරතුරු ලැබුණා ඒ වගේම අපි මහජනතාව දැනුවත් කරලා තිබ්බා මේ ප්‍රදේශයේ තිබිච්ච තර්ජනය සම්බන්ධයෙන් යම්කිසි හෝඩුවාවක් වුණට ලැබුණොත් රාත්‍රිය දවාල බලන්නේ නැතුව අප වෙත ලබා දෙන්න කියලා ඒකට හේතු වුණේ අපි කණ්ඩායම් ස්ථානගත කරලා තිබිච්ච නිසා ක්ෂණිකව අපිට ඒක ක්‍රියාත්මක කරගන්නට හැකියාව ලැබෙන බව අප දන්නා නිසායි ඒ අනුව පසුගිය දින රාත්‍රියේ අපිට තොරතුරක් ලැබුණා පුද්ගලයෝ කණ්ඩායමක් හෝ පුද්ගලයන් නිවසක් අසල යම්කිසි ශබ්දයක් ඇසෙනවා ඒක සකසහිතයි කියලා ඒ අවස්ථාව වන විටත් අපි ඊට මීටර 100කට ආසන්න ප්‍රමාණයේ කිට්ටුවකින් අපේ කණ්ඩායම රඳවලා තිබ්බා ඒ කණ්ඩායමට මේ පණිවිඩය ලබා දුන්නු වහාම ඔවුන් එතෙන්ට ක්‍රියාත්මක වුණා ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මේ පුද්ගලයන් ෂණිකව උන් අපිට අතට ආවෙන්න හමුුනේ නැහැ නමුත් අපේ නිලධාරීන් සූක්ෂම උන්ට ලබා දීලා තිබිච්ච පුහුණුව සහ දැනුම මේ අපරාධ විසඳීමේ උපක්‍රමික ක්‍රමවේදය අනුව අවට ප්‍රදේශයේ නිරීක්ෂණයට ලක් කරමින් සිටියදී අතුරු මාර්ගයක කැලෑබද ස්ථානයක යතුරු පැදියක නම්බර් අංක තහඩුවක් දිලිසෙන ආකාරයක් පෙනුණා ඒ පිනිච්ච අංක තහඩුව වෙතට වුන් සූක්ෂමව ගමන් කරලා ඒ ප්‍රදේශයේ වන විට දැඩි අඳුරක පැවතුණු ස්ථානයක් අඳුරු සහිත සහ කැලෑබද ප්‍රදේශයක් ආවරණය කරමින් ඒ ස්ථානය රැඳී සිටියා රැඳී ඉන්න අවස්ථාවේදී කුඩා මොහොතකදී මේ අදාළ සැකකරුවන් දෙදෙනෙකු ස්ථානයට ආවා නිලධාරීන් තමන්ගේ අවශ්‍ය බලය යොදවලා එනේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඔවුන් අපරාධයකට යන සූදානමින් ඔබ පෙර දර්ශනවල දැකපු ඇඳුම් වලින් ආයතම් වලින් සරසිලා ඔවුන්ගේ කැමෆ්ලාජ් වෙලා ආවරණය වෙලා සූදානමින් සිටියේ ඒ අනුව අපේ අය හොඳින් හඳුනාගත්ත මේ අපරාධයට අදාළ සැකකරුවන් කියලා ඒ අනුව ආරක්ෂිත විධිදාන යොදවලා ඔවුන් බාරයට අරගෙන පරීක්ෂා කිරීම කළා පරීක්ෂා කරනකොට අපිට ඔවුන් සන්තකයේ තිබිලා හම්බුණා අයිස් මත්ද්‍රව්‍ය සහ යම් අවස්ථාවක භාවිතා කරන්නට වශයෙන් ප්‍රශ්න කිරීමේදී ලුණු පරිදි අත් බෝම්බයක් ඒ වගේම ඔවුන් ඔවුන්ගේ පිටේ රඳවගෙන ගිය බෑගයක් තිබුණා ඒ බෑගය තමයි ඔවුන් අපරාධ ස්ථානයකට ඇතුළු වෙන්න නිවසකට ඇතුළු වෙන්න අවශ්‍ය විවෘත කිරීම කරගන්න ඕනේ උපාංග රැගෙන ගියේ ඒෙහිදී සූදානම් කරගත් උල් ආයුධ සහ ජනේල් දොරවල් විවෘත කරන්නට ගන්න පුළුවන් ආයුධ ඔවුන් විසින් සකස් කරගෙන තිබුණා ඒ ඔක්කොමත් එක්ක අපිට අත්දැකීම් ගන්න හම්බුණා ඒ හින්දා මේ ප්‍රදේශයේ තිබිච්ච ලොකු භීෂණ තත්ත්වයක් නිමා කරන්නට අපි හැකියාව ලැබුණා ඒ වගේමයි ප්‍රදේශයේ වාසී වගේම මේ පළාත තුලත් ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවලත් මීට අදාළව සිදු කරපු මෙවැනි අපරාධ රැසක් අනාවරණය කරගන්න හැකියාව ලැබුණා ඒ පිළිබඳව ඒ කණ්ඩායම දොළ විමර්ශන තත්ත්වයේ දැනට කටයුතු සිදු කරමින් පවතිනවා මේ සම්බන්ධයෙන් තාම කාන්තාවක් අත්අඩංගුවට ගැනීම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා මීට අදාළව ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා ඔහු මොකද මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද විමර්ශන කටයුතු පවත්වනකොට අපිට තව සාක්ෂි ලබා ගන්න වෙනවා ඒ වගේම සාක්ෂි සටහන් කරන්න වෙනවා ඒ නිසා අවශ්‍ය නිසා අපි ඒ කාන්තාවකගෙන් ප්‍රශ්න කරලා තියෙනවා තවදුරටත් අපි බලනවා මේකට සම්බන්ධයි ඉන්නවද කියලා නමුත් මෙතෙක් කරන ලද විමර්ශනවලදී අපිට අනාවරණය වෙලා නැහැ මොවුන් දෙදෙනා විසින් යම්කිසි ආකාරයක සූක්ෂමව මේ අපරාධ සිදු කරන බව තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ ඒ වගේම විවිධ දේපළ අත්අඩංගුවට ගත්තා වගේම මොවුන් මේ විවිධ පොලිස් වසම් වල කරන ලද අපරාධ සම්බන්ධයෙන් මේ වෙනම වාර්තාවක් ආවෙත් ලැබිලා තියෙනවා දැන් මල්ලතු හිරිපිටිය පොලිස් වසම ගත්තොත් එම 2024 29 රුපියල්
datun laksa hatlis dahak wadna de palakola kala tino mudal rupiah hatlis sundahak utek ke ewa gima tamai tawat dahwe ni maatsi ratri kali ni wasak bindala mudal argina yama kini wadu wartawe no dom pepolis wasamit dahak tarawini dan amiai dahak tarawini da rupiah har laksa hat dahak wadna de palakola kaya maksid de kala tino ewa gima weli weri e polis tane gato weli weri polis tane edit nama ni maatsi dahak ta ratri kali ni wasak bindala tino එවගේම ආපහු 10 වෙනි මාසේ 2024 10 වෙනි මාසේ රාත්‍රී කාලේ නිවසක් බඳලා මේ ස්ත්‍රී දූෂණයක් කළා කොල්ල කෑමක් සිද්ධ කරනවා වැලිවේරිය පොලිස් අසමෙ සිද්ධින් දෙකක් වාර්තා වෙනවා වැලිවේරිය පොලිස් අසමෙ කිරිඳුවැල්ල පොලිස් අසමෙ සිද්ධි තුනක් වාර්තා වෙනවා 2023 4 වෙනි මාසේ පළවෙනි රාත්‍රී කාලේ නිවසක් බඳලා දේපළ සරකම් කිරීම එවගේම 4 වෙනි මාසේ 22 වෙනිදා එවගේම රාත්‍රී කාලේ නිවසක් කියන්නේ නිවසක් බඳලා දේපළ සරකම් කිරීම එවගේම 2023 6 වෙනි මාසේ 4 වෙනිදාත් මේ ආකාරයටම නිවසක් බිඳීමක් වාර්තා වෙනවා රාත්‍රී කාලේදී. එතකොට ඇහැලියගොඩ පොලිස් අසමෙන් වාර්තා වෙනවා 2024 2 වෙනි මාසේ 20 වෙනිදා නිවසයන් බඳලා දාලා ඒත් රුපියල් 13 ලක්ෂයකට ආසන්න දේපළ කොල්ල කෑම පිළිබඳව ඊට අමතරව 2024 5 වෙනි මාස 18 වෙනිදා ඒත් නිවසයන් බඳ දමලා දේපළ කොල්ල කෑමක් වාර්තා වෙනවා ඇලියගොඩ පොලිස් අසමෙන් 2024 6 වෙනි මාසේ 25 වෙනිදා රාත්‍රී කාල නිවස බඳලා අවුරුදු 74ක් වන කාන්තාවක් දූෂණය කළා ඝාතනය කිරීමක් සම්බන්ධව ඝාතනය කළා දේපළ කොල්ල කෑමක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා ඒ වගේම 2024 8 වෙනි මාසේ 30 වෙනිදා රාත්‍රී කාල නිවසක් බඳලා ඒ වගේම නිවසයන්ට තුවාල සිදු කරලා මුදල් රුපියල් 95000ක් ඒ වගේම දේපළ රුපියල් 925000ක් වටින දේපළ කොල්ල කෑමක් වාර්තා වෙනවා කිරියල්ල පොලිස් අසමෙත් 4 වෙනි මාසේ 30 වෙනිදා රාත්‍රී කාලේ නිවසක් විඳලා රුපියල් 25000ක් හා රුපියල් 498000ක් වටින දේපළ කොල්ල කෑමක් වාර්තා වෙනවා ඒ වගේම 2024 5 වෙනි මාසේ 28 රාත්‍රී කාලේ නිවසක් බඳලා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමක් වාර්තා වෙනවා. එතකොට මේ මෙන්න මේ සැකකරුවන් දෙදෙනා තමයි මේ මම සඳහන් කරපු මේ කිරියල්ල ඒ වගේම මේ ඇහැලියගොඩ වැලිවේරිය කිරිඳිවැල කියන මේ පොලිස් අසම්වල විදාකාරයට අපරාධ කරේ කියන එක අපිට දැනට අපිට යම්කිසි ආකාරයක තහරුවක් ලැබිලා තනේ වගේම අපි ඒ කාරණේ සියල්ල කරේ ඔවුන් කියන එක අපි සැක කරනවා. ඉතින් මේ නිසා ඒ සැකේ උඩ අපි දැනට විමර්ශන කරගෙන යනවා. යම් යම් ආකාරයකට තහවුරු වීම අපිට ලැබිලා තියෙනවා. ඒවා තවදුරටත් තහවුරු කර ගැනීමට අපි කටයුතු කරනවා. කෙසේ වෙතත් මේ සැකකරුවන් දෙදෙනා මොවුන් දෙදෙනෙක් වුණාට විශාල අපරාධ කණ්ඩායමක් වගේ ඔවුන් විශාල භීෂණයක් පතුරවනවා. මොකද එකක් මනුෂ්‍ය ඝාතනය කරනවා. අනිත් එක ඔවුන් නිවසට ඇතුල් වෙලා නිවසියන්ගේ ඔවුන් උපක්‍රමශීලීව මේ ගෙහිමියන්ගේ රිදී ඉරලා දාලා ඔවුන් ඒ ඔවුන් සියලු දෙනා ඉදිරිපිට මේ කාන්තාවන් දූෂණය කරනවා. ඒ වගේම දේපළ ඔවුන්ගේ තියෙන දේපළ කොල්ල කාලා පලා යනවා. ඉතින් ඒ නිසා සංවිධානාත්මකව කරපු අපරාධයක් කියන එක තමයි අපි දකින්නේ. ඉතින් කෙසේ වෙතත් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඒ වගේම මේ වන්ලතුරි පිටිය මේ ප්‍රදේශයේ අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුන් විසින් සැලසුම් සහගතව යම් කිසි ආකාරයක අධ්‍යනයක් කළා ඔවුන්ට උපදෙස් දීලා මෙන්න මේ ස්ථානවල මාර්ග බාධක යොදන්න මෙන්න මේ ස්ථානවල කටයුතු පරීක්ෂා කරන්න මෙන්න මේ විශේෂයෙන්ම මේ වෙන අපරාධවල රටාවන් පිළිබඳ වෙනම කණ්ඩායමක් උදවල ඔවුන් ඒවා අධ්‍යයනය කළා වෙලාවල් ඒ කියන්නේ නිවසට ඇතුළු වෙන වෙලාවල් පිට වෙන වෙලාවල් ඊළඟට අපරාධේ රටාව අධ්‍යයනය කළා තමයි මේ විමර්ශනය කළා සැකකරු අත්අඩංගුවට ගන්න මොකද ඔවුන් ඒතරම් සූක්ෂම ලෙස මේ කාර්ය කළා තියෙනවා CCTV දර්ශනවත් ඔවුන් නිතර වෙනට ඉඩ තියන්නේ නැහැ ඒ වගේම දුරකථන ඔවුන් භාවිත කරන්නේ නැහැ ඔවුන් විසින් මේ දෙදෙනා විසින්ම අපරාධ සඳහා මොවුන්ගේ දුරකථන භාවිත කිරීමක් නැහැ ඒ නිසා තමයි යම්කිසි ආකාරයකට ඔවුන් මේ වාසියක් ගත්තේ අපි අත්අඩංගුවට විමර්ශන වලට බාධා වෙන ආකාරයට කෙසේ වෙතත් මේ තමයි තත්ත්වය අපි ස්තුතිවන්ත වෙනවා මේ සඳහා කැපවෙච්චි මේ මල්ලතුහිරි පිටිය ඒ වගේම අනිත් පොලිස් ස්ථානවල සියලුම නිලධාරී මහත්මුන්ට වැඩ බලන පොලිස්පතිතුමා වෙනුවෙන් මොකද පෙර සිට මේ අපරාධ සිද්ධ වුණත් මේ ගම්පහ කොට්ටාශය තුළ අපරාධ සිදු වීමට ආරම්භ වෙලා දින කිහිපයක් ඇතුළත කෙටි කාලයක් තුළ මොවුන් අත්අඩංගුවට ගැනීමට
හැකියාව ලැබුණා. ඒ නිසා උන්ට අපි ඉස්සරෙන් විශේෂයෙන් ඉස්සරහට යොමු වෙනවා. මොන හරි ගැටලු තියෙනවා නම් මේ වෙලාවේ මාධ්‍ය වේදී මහතුතුන් විමසීමේ අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ කිරියල්ල ප්‍රදේශයේ මේ සිදු මරණෝට මේ කණ්ඩායම් සම්බන්ධලා දිනවා කියලා දැන් පැහැදිලි වශයෙන් ඔව් දැනට අපිට දැනට තියෙන තොරතුරු අනුව අපිට පෙනී ගිහිලා තියෙනවා. මොකද මේ සැකකරුවන් අපි අත්අඩංගුවට අරගෙන තැනට ගත වෙලා තියෙන දින කීපයයි. මේ දින කීපය තුළ අපි මේ පොලිස් ස්ථානවල පරීක්ෂා කරාම යම් යම් හඳුනා ගැනීම් අපිට තියෙනවා. ඒ නමුත් අපිට හරියටම කියන්නට බැහැ මේක 100%කම වුන් කියලා. නමුත් අපි දැනට අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා වුන් කියන එක. නමුත් ඒක තවදුරටත් විමර්ශනය කළා. විද්‍යාත්මකව යම් යම් දේවල් පරීක්ෂා කළා. මොංගු අතුල් සටහන්, ඒ කියන්නේ පතුල් සටහන්, ඇඟිලි සටහන් ඒවා පරීක්ෂා කළා. ඒ ආකාරයට තමයි අපිට හරියට තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ මහජනතාවටත් යම් කිසි අපි පණිවිඩයක් ලබා දිය යුතු වෙනවා. නිවාසවල මොන් CCTV තිබුණත් මොන් එක්තරා ආකාරයකට ඒක නොසලකා යනවා. මොකද සම්පූර්ණ මුණු ආවරණය කරගෙන යන නිසා. නමුත් ඔවුන් තෝරගන්න නිවෙස් තමයි යම්කිසි මේ වතු පරිසරයක් තියෙන නිවෙස්. ඒවායේ ඔවුන් අර ආලෝකය නැති නිසා ඔවුන්ට අඳුරේ සැඟවිලා ඉඳීමේ හැකියාව තිබිලා තිනවා පැය කීපයක්. ඉන්පසුව තමයි නිවෙසට ඇතුළු වීම කරන්නේ. ඔවුන් කියන්නේ මේ නිවෙස් වල උනත් ඉදිරිපස ආලෝකය මොනවාක්වත් නැහැ. නිතරම නිවෙස අවට තියෙන ඒ බල්බ ඔවුන් නිවා දමනවා. ඉන්පසු තමයි රාත්‍රියට ඇතුළු වෙන්නේ කියන එකත් කියනවා. මොකද මේ අවස්ථාව ගන්නවකදී මොකද ඔවුන් අඳුර ගන්න බැරි වෙන්න ඔවුන්ට ඒ කටයුතු කරගන්න ඒ කියන්නේ පාරේ ඉන්න නැත්නම් ඒ අසල්වාසියෙකුට හෝ නිරීක්ෂණය වෙන්නේ නැහැ ඔවුන් කරවලේ ඔවුන්ට ඒ දෙක කිරීමේ හැකියාව තියෙන නිසා. ඉතින් මේ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. කෙසේ වෙතත් මෙහිදී අපි මේ කාරණේදී අපිට නිවාසියන්ගේ ලොකු දුර්වලතාවය නිරීක්ෂණය වෙන්නේ නැහැ. මේදී අපි දකින්නේ මේ අපරාධකරුවන්ගේ සූක්ෂම භාවයම තමයි. ඒ කියන්නේ දැන් යම් කිදී දැන් සම්බන්ධ වෙලා තියෙනවා. 2020 කියන වර්ෂය මම හිතන්නේ මම සඳහන් කරේ නැහැ. 2000 සඳහන් වුණේ 2024 සහ 23 කියන වර්ෂ දෙක විතරයි මම සඳහන් කරේ. 2024 නෙමෙයි 23 සහ 24 තමයි මොන් මේ අපරාධ සිද්ධ කළා තියෙන්නේ. 2023 අවසාන කාලය සහ 2024 කාලයක සිට ඒ කියන්නේ මොහුට අවුරුදු 19 20 කාලේ ඉඳලා මේ තරුණයා සම්බන්ධ කරගෙන. නෑ ඕන් විවාහකේ නිවසි විවාහක අය මේ ඝාතනයට ලක් වෙන කාන්තාව තිතාම වයෝවෘද්ධ කාන්තාවක් විදූෂණය කළා වුන් ඝාතනය කරනවා. ඔව් එහෙම තුවාල වෙච්ච දැනට දැන් සුව වෙලා ඉන්නේ. නමුත් ඒ තුවාල වෙලා තියෙනවා උඩ ඉදිරිය රෝහල් ගත කළ ප්‍රතිකාර කරපු අයත් ඉන්නවා. මේ මේ මොවුන් එක්ක මොවුන්ගෙන් ඒ කියන්නේ මේ මොවුන් කරන්නේ මුලින්ම මේ නිවසයන්ගේ අත්පය බඳලා දානවා. ඒ ඉන්පසු අර එක ස්ථානික පමණයි ඒ හැකියාව උන්ට ලැබිලා තින්නේ. අනිත් හැම ස්ථානිකම මේ නිවසියන්ගේ අත්පා බැඳලා දාලා සාමාන්‍ය මූණු බැඳලා දාලා උන්ව සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය කරනවා. උන්ට ඒව ක්‍රියාත්මක වෙන්න බැරි විදිහට ඉන්පසු තමයි මේ කාන්තාවන් දූෂණය කිරීම උන් කරන්නේ. ඔව් කොල්ල කෑමක්. ඔව් ඒකට ජනතාව බලාපොරොත්තු වෙන්නේ දැන් මේ විශ්සකට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. මනුෂ්‍ය ඝාතනය තියෙනවා. ඒ කියන්නේ අනිවෙස් බින්ද දේපල කොල්ල කෑම කියලා තියෙනවා. මනුෂ්‍ය ඝාතනය තියෙනවා. බරපතල තුවාල සිදු කිරීම තියෙනවා. ඉතින් මේ සියලු චෝදනා තියෙනවා. මනුෂ්‍ය ඝාතනය කියන එක බරපතල විදිහට තියෙනවා. ඉතින් ඒ නිසා ඊළඟ ස්ත්‍රී දූෂණය තියෙනවා. ඉතින් මේ සියලු දේවල් වලට අවශ්‍ය චෝදනා එල්ල කරනවා. ඉතින් ඒ චෝදනා ආනුව ගරු අධිකරණයක් වෙන අඩු විභාග කරාට පස්සේ ගන්න තීරණයක් තමයි අධිකරණය විසින් තමයි ඉතින් දඬුවම් පිළිබඳව තීරණය කරන්නේ. කෙසේ වෙතත් අපිට ඔවුන් බරපතල ගණයේ අපරාධයක් තමයි අපරාධ තමයි ඔවුන් මේ සිද්ධ කරලා තියෙන්නේ ඇත්තටම. නමුත් දැන් මේ මිනිස්සුන්ගේ නීතියට තියෙන බය අඩු වෙනකොට තමයි මිනිස්සු මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ කියලා නිකන් මතයක් තියෙනවා. මේවා දැන් ඔබතුමාලා මේ නීති වෙනස් කිරීමක් වෙනවාද මේ වගේ බරපතල ගණයේ දේවල් වලට මිනිස්සුන්ගේ ටිකක් නීතියට තියෙන බය ඇති වෙන විදිහේ දේවල් ක්‍රියාත්මක වෙනවද? අපි දකින්නේ නීතියට තියෙන බය ඇත්තටම මහ බය අඩු වීම තුලත් යම් යම් අපරාධ සිද්ධ වෙනවා. නමුත් මෙහිදී අපි ගොඩක් වෙලාවට දකින්නේ එකක් මේ පුද්ගලයා මද්රව්‍ය වලට හැබැයි වී තිබීම වැඩි හිටියා. දෙවෙනි කාරණේ මේ දරුවත් බොහෝ වෙලාවට ඔවුන් ඒ දරුවාගේ පියා මේ දරුවා කුඩා කාලේම ඒ දරුවාගේ
පියා කුඩා කාලෙම ඉඳලාම ඔහුට සම්බන්ධ වෙන්නේ නැහැ දැනට ඉන්නේ සුළු පියා. ඉතින් ඔහු පාසල් අධ්‍යාපනයක් ලැබලත් නැහැ මේ තරුණයා මම හිතන්නේ පස්වන වසර දක්වා පමණක් වගේ අධ්‍යාපනයක් ලැබුව කියන තමයි දැනට වාර්තා වෙන්නේ. ඒ නිසා ඔහුට එහෙම ලොකු දැනුම අවබෝධිකුත් නැහැ. ඒ නිසා ඔහුට ඒ සුළු පියා කියන දේ කරගෙන සිටීම සමහර වෙලාවට ඔහුට ඒ දේ කරගෙන ඉන්න වුණා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඒ නීතිය පිළිබඳව උපදෙ නෙමෙයි ඔහු මේ කාර්යය ඔහුට මුදලක් ලැබෙන විදිහ නිසා ඔවුන් දෙදෙනා එකතු වෙලා මේ කාර්යය කරලා තිනවා සංවිධානාත්මකව. ඒ හැරෙනට නීතියට බය නැති වීම කියන කාරණේ මෙවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් අපිට සලකා බලන්න අමාරුයි. ඔවුන්ට තියෙන හුඟක් ඔවුන්ගේ අරමුණේ කරා යාම සහ ඔවුන් විසින් යම්කිසි නීතිය පිළිබඳව අවබෝධයක් නැති වීමත් ඔවුන්ට තියෙනවා. නමුත් ඔවුන්ගේ තියෙන ඒ මුදල් උපයා ගැනීමට තියෙන ක්‍රමවේදයක් නිසා ඒක දිගට කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් කාන්තාවගේ ප්‍රශ්න කරනවා කියන්නේ ඒ කාන්තාව දැනුවත් කරලා ඉඳලා තියෙනවා මොකක් කාලයක් තිස්සේ මේ මෙහෙම ගිහිල්ලා හොරකම් කරලා දැනට අපිට හරියටම කියන්න බෑ ගැන පිළිතුරක් දෙන්න බෑ. මොකද තාම අපි ඒ කාන්තාවගෙන් අපි තාම ප්‍රකාශ සටහන් කරන නිසා අපිට දැනට ඒ ගැන ප්‍රකාශයක් කරන්න අමාරුයි. ඔව් එකයි බුත් පිටිය. මොකද මේ පදිංචි පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. මොවුන්ට සමහර වෙලාවට දැන් මේ තරුණයාට හැඳුනුම්පතකුත් නැහැ. පදිංචි ස්ථිර පදිංචි ස්ථානයක් කියලත් නැති තත්ත්වයක් අපිට නිරීක්ෂණය වෙනවා. මේ මම හිතන්නේ වැඩිහිටි පුද්ගලරත් ස්ථිර පදිංචියක් නැහැ. කුලී නිවාසවල ඉන්නේ ඔවුන්. ඒ වගේ ගැටලුවකුත් අපිට තියෙනවා. හැඳුනුම්පතත් නැහැ ඒ තරුණයාට. හැඳුනුම්පතකුත් නැහැ. ඉතින් ඒ නිසා පදිංචිය පිළිබඳ යම් යම් ලිපිණියක් තියෙනවා. හැඳුනුම්පතේ තියෙන ලිපිණිය තමයි මම පෙර සඳහන් කරේ. නමුත් සමහර ලාට සොයා බැලුවා. හමුවට ස්ථිර පදිංචි ස්ථානිකුත් නැහැ. නිවෙස් වලට කුලියට යන බව තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි මේ පසුගිය දිනවල මේ භීෂණ තත්ත්වය ඇති වුණේ. දැන් ඊට කලින් තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ නිසා තමයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි මේ අත්අඩංගුවට ගැනීම කරගන්නේ. බාධාව ඇති වෙලා තියෙනවා. ඔවුන් මොකද ඒ ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා තියෙනවා. දැන් ගම්පහිනු සමල්ලාට මේ අපරාධ කරලා වෙන දිස්ත්‍රික්කයට යන්න ඉඩ තිබුණා ඉදිරියේදී.